මොන අම්මත් අම්මම තමයි මගේ දරුව ඉන්නවද මැරිලාද කියලා විතරක් ටික මම කටට දාගත්ත පස්සේ මට ඒක නිකන් පිච්චෙනවා රාජපක්ෂ හොරු ටික මුන්ට කෙලවෙනකම්ම හිටියා අර අම්මගේ කඳුළු තාමත් ඒ විදිහටමයි ඒ ටික පිහිදන්න අපිට බැරි වීම ගැන ඇත් මේ රුවන්වැලිසෑය ඉස්සරහා ගෙල්ලි වල්ලා දිවුරුම් දුන්නේ දිවුරුම් දෙනකොටම පම්පෝරිය ගහුවා මම රනිල් වික්‍රමසිංහ කියනකොටම මහ බැංකුව අයිබෝවන් ඇපල් කඩේ නුවන් අදත් ආව ඔබත් එක්ක කතා බහකට මම හැමදාම කියනවා වගේ මගේ channel එක හොඳයි කියලා හිතනවා නම් මගේ videos හොඳයි නම් යාළුවන්ට බලන්න share කරන්න ඒ වගේම ළඟම තියෙන bell එක all දාලා තියාගන්න මම video එකක් දානකොටම ඔබේ ළඟට ගෙන්නව ගන්න පුළුවන් ඒ වගේම තව මතක් කිරීමක් කරන්න ඕනේ මේ මාස 31 වෙනි දින ලාල්කාන් සහෝදරයා ඇපල් කඩේ නුවන්ත් එක්ක සම්මුඛ වෙනවා ඒ video එකත් ඉක්මනටම ගේන්න බලාපොරොත්තු වෙනවා ඔබලට ඒකත් බලාපොරොත්තු වෙමින් ඉන්න කියලා වල ඒ මතක් කිරීමත් කරන්න ගමන් මම මෙන්න මේ වගේ ප්‍රවේශයක් ගන්නම් මගේ වීඩියෝ එකට යන්න. අම්ම කෙනෙක්ගේ කඳුළු කියලා කියන්නේ ඒක මොන අම්මද ඒක ඒද බීද සීද කියලා වල නෑ මොන අම්මත් අම්මම තමයි. මම 2009 ඉතාලි වලට එනවා කියන්නේ ડોකියුමන්ට් එකක් නැති පුද්ගලයෙක් වශයෙන් මම ඉතාලි වලට එනවා. ඉතාලි වලට ඇවිල්ලා ડોකියුමන්ට් එකක් නැතුව ඒක ගෙවන කාලය ඉතින් මට ලංකාවට යන්න බෑ කියලා වල මගේ පවුලේ සියලුම දෙනාම දන්නවා. එතකොට මම ලංකාවට එන්න බැරුව ඉන්නකොට ඒ අය ඉතින් යම්කිසි ඒ කියන්නේ අම්ම කෙනෙක් වුණාට පස්සේ යම්කිසි බයක් තැතිගෙන්ම තියෙන හැමදෙස්sem මගේ පුතා මට දකින්න ලැබෙයිද නොලැබෙයිද කියන දන්න. මොකද දෙමව්පියෝද මමද දෙමව්පියෝද කියලා දන්නේ නැහැ. ඉතින් ඉස්සර වෙන කෙනෙක්ට දෙවියෝ කතා කරන විදිහට අපිට යන්න වෙනවා. ඔන්න ඔය විදිහට ඉන්න කාලය තුල මගේ අම්මා දවසක් මට කොල්ලයක් ගන්නවා. කොල්ලයක් අරගෙන වල්ල කතා කරලි වල්ල එයා මාත් එක්ක ඒ කියන්නේ මම එයාගේ මරණයට එන්න බැරි වෙයි කියලා වල්ල එයා මාත් එක්ක අඬනවා මම මාත් එක්ක කතා කරන ගමන් මගේ අම්මා අඬනවා මගේ පුතා මට දකින්න බැරි වෙයිද ඒ කියන්නේ ඔයාලා ડોකියුමන්ට් එක නිසා ඔයාගේ ජීවිතය ඔහොම විනාශ කරගෙන මගේ මලගෙදරට ඇවිල්ලා වැඩක් නැහැ නමුත් ඔයා දකින්න බැරි වෙයිද කියන තැන එයා ඉඳගෙන අන්නවා මං කිව්වා අම්මේ ඔක ඔවිද නන්න එපා එහෙම අම්මට මොනවද දෙයක් වෙන්නේ නැහැ නමුත් අම්මා මේ මගේ අවශ්‍යත් අරගෙන ඉන්න කියලා ඔය වගේ කතා බහක් ගිහිල්ලා ඉතින් ඔවිදර ෆෝන් එක తిව්වා ඔයා මගේ දැන් මේ යාළුවන්ට කියන්නේ මගේ मगे प्रेक्षक किया मगे अम्म इताली वाले यान सैम कम मगे पुताट डॉक्यूमेंट अखदा दिन्न इट पास मगे पुताट हर रेकिया दिन हरे मे गल अर अर लमाइ तेक यान हेम इकम आंडन इतकोटे ए अम्म गे इके दारू से हसट आंडन खादू तमा इतना थी इट पास मम ओ विधेर अर मीपु कोल तेक इंदली वल मम पोर्णिक तीयली वल इट पास मम हिम लपे दागनवा लंका भी प्रवृत्ति ප්‍රවෘත්ති දාගන්නකොට එක දවසක් ඒ ප්‍රවෘත්ති ඒ කියන්නේ මගේ අර කන්වර්සේෂන් එක මගේ අම්මත් එක්ක කතා කරපු කතාව ඉවර වෙලා එහෙම ප්‍රවෘත්ති දාගන්නකොටම උතුරේ ඉන්න දෙමළ අම්මලා හරිද ඒ දෙමළ අම්මලා කෑ ගහලා ළමයින්ගේ ෆොටෝ පෙන්නලා මෙහෙම අඬලා අහනවා මගේ දරුව ඉන්නවද මැරිලාද කියලා විතරක් අපට කියන්න මම ගන්න බට් ටික මම කටට දාගත්ත පස්සේ මට ඒක නිකන් පිච්චෙනවා වගේ මට ඒකවත් ගිලෙන්නේ නැහැ ඒ තරමට මගේ දරු දුක මට අපිට ඒ දරුව ඉන්නවද නැද්ද විතරක් කියලා කියන්න කියලා වල අර අම්මා අඬනවා එතකොට දැන් මේ දෙමළ අම්මගේ කඳුළුයි මගේ අම්මගේ සිංහල අම්මගේ කඳුළුයි අතර මොකද්ද තියෙන වෙනස එතකොට තියෙන්නේ අර අපි අපේ අපි උපදිනකොට මේ දෙමළ මේ සිංහල මේ මුස්ලිම් බර්ගර් කියලා වල අර අපි කැටගරි කරපු ඒ දෙම විතර නෙවෙයිද ඒ අම්මගේ කඳුළු කියන එක මොන අම්මගෙත් ඒ කඳුළු කඳුළුමයි කියලා වල අපේ මිනිසුන්ට තේරුම් ගන්න තාම බැරි වෙලා තියෙනවා දැන් අපි යමු අපේ ප්‍රවේශයට ඒ තමයි ඒ කියන්නේ මේ රාජපක්ෂ හොරු ටික මුන්ට කෙලවෙනකම්ම හිටියා දෙමළ ඩයස්පෝරාව ඒ කියන්නේ දෙමළ කියන සම්භවය අපේ ශ්‍රී ලාංකිකයන් කියලා අපිත් එක්ක එක උරෙන්නුර ගැටලා ලංකාවේ දල ජාතික නිෂ්පාදනයට හවුල් වෙන පිරිසක් කියලා හිතන්න නැතුව ඔවුන් ඒ කියන්නේ දේශපාලන අධිකාරිය ඔවුන්ගේ බලය රැක ගැනීම සඳහා ඇති කරන්නා වූ ප්‍රශ්න මත අද දෙමළ සිංහල මුස්ලිම් බර්ගර් කියලා වල මේ අපේ ජනවහර බෙදා කටයුතු කරා ඒ කටයුතු කරපු එකේ ප්‍රතිඵලයක් වශයෙන් තිස්ස අවුරුද්දක යුද්ධයක් ඇති වුණා. යුද්ධෙක
ඉවරුණා කියලා වෙල කියන්නේ යුද්ධේ ගහලා හෝ මොන හරි යම් කිසි ක්‍රමයකින් ඉවරුණා ඒකේ ගෞරවය මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාවටත් ශ්‍රී ලාංකීය පොලිසියටත් ඒ වගේම සියලුම ශ්‍රී ලාංකිකයන්ටත් ඒ කරපු ඒ මෙහෙයුම තුල දැක් වූ දායකත්වය අඩු වැඩි නැතුව අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ සියලුම දෙනාට. එතකොට ඒ යුද්ධේ ඒ විදිහට ඉවරුණා. එතකොට 2009 යුද්ධේ ඉවරුණාට පස්සේ 2022 මේ හරිද? එතකොට තාමත් අර උතුරේ ඉන්න අම්මලාගේ කඳුළු පිහිදන්න අපේ රාජ්‍ය අසමත් වෙලා තියෙනවා. එතකොට ඒ අසමත්භාවය තුළ අර අම්මගේ කඳුළු තාමත් ඒ විදිහටමයි ඒ ටික පිහිදන්න අපට බැරි වීම ගැන ඇත්තටම ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපි ඇත්තටම දුක් වෙන්න ඕනේ. මොකද ඒ අම්මගේ කඳුළු ඒ දරුව කියන නෑ දරුව දකින්න පුළුවන් වෙයිද? මොකද ඒ අයට තාම දීලා නෑනේ. මෙයා මැරුණ මෙන්න මෙතෙන්දි මැරුණ මෙන්න මේ විදිහට තමයි මැරුණේ කියලාවත් අඩුම ගන්න දීලා වල මරණ සාහසිකයක් අත දුන්නා හිතා ගන්න පුළුවන්. නමුත් කොහේ හරි හිරගෙදරක රඳවාගෙන ඉන්නවද? කොහේ හරි තැනක ජීවත් වෙනවද? ඕ කියන කරුණු කාරණා නැතුව අර අම්මා මොන වගේ දුකක් විඳිනවද? අම්මගේ කඳුළු කොහොම කිව්වත් අපි මොන මොන කෝණකින් බැලුවත් ඒ කඳුළු වලට දෙන්න බෑ මිලක්. එතකොට ගිය රජේ මම දැක්කා ඒ නැතිවෙච්ච සියලුම කට්ටියට ලක්ෂ ගාණ දෙන්න කියලා වල පියවරක් අරගෙන තිබුණා. ඔබට මට හිතන්න පුළුවන්ද අම්ම කෙනෙක්ගේ කඳුළු ලක්ෂයකට ලඝු කරන්න පුළුවන් කියලා. එතකොට ඒ විදිහට බැරුව මේ රජය මේ රාජපක්ෂ හොරු ඒ වගේම සියලුම මේ කාලය තුල පැවිනි සියලුම කට්ටිය ඇත්තටම අර මිනිස්සුන්ගේ ඒ කියන්නේ ශ්‍රී ලාංකේය සම්භවයක් තියෙන ඒ මිනිස්සුන්ගේ අම්මගේ කඳුළු පිහිදන්න බැරි වෙච්ච එක ගැන අපි ඇත්තටම ලැජ්ජ වෙන්න ඕනේ නැද්ද? ඒ අම්ම කෙනෙක්නේ ඒ අම්මගේ කඳුළු ටික පීදාන්න ගිහිල් වෙලා අද ඒ කඳුළු ටික පීදලා තිබුණනම් එහෙම දෙමළ සිංහල මුස්ලිම් කියලා නැතුව රාජපක්ෂ කියන සාධකයක් එක ඒ මිස්සු ගොනු වෙනවා. එතකොට මේ කට්ටිය ආපු ගාම්ම ලොකු කමට ගිහිල් වෙලා මොකද්ද කරේ? අර රුවන්වැලි සෑය ඉස්සරහා ගිහිල් වෙලා දිවුරුම් දුන්නේ. දිවුරුම් දෙනකොටම පම්පෝරිය ගැහුවා. මම ශ්‍රී ලාංකීය සිංහල සම්භවයක් තියෙන මිනිස්සුන්ගේ ඡන්දවලින් තමයි මම ආවේ කියලා වෙලා ලොකු පම්පෝරියක් ගැහුවා. ගහලිවල අර දෙමළ මිනිස්සු අර මුස්ලිම් මිනිස්සු ඔක්කොම නිකන් පැත්තකට ඇදලා දැම්ම වගේ දෙයක් වුණා. ඇදලා දාලිවල අවසාන රටට කෙල වෙනකොට දෙමළ ඩයස්පෝරාව මතක් වුණා. දෙමළ ඩයස්පෝරාව කියලා කියන්නේ අපේ ශ්‍රී ලාංකීය සම්භවයක් තියෙන අපේ මිනිස්සු. එතකොට උනුත් අපිත් එක්ක ආසයි උනුත් එකිනෙකා ගැටිලා ජීවත් වෙන්න. එතකොට ඔවුන් ඒ විදියටම ලඟු කරලා ඔවුන් එතන බැදලා තියෙන තාක්කල් උනුත් හැමතිස්සෙම ඔවුන්ගේ අයිතින් වෙනුවෙන් උන් අරගල කරනවා. හැබැයි ඕ දේවල් කරන්නේ නැතුව උනුත් අපේ ශ්‍රී ලාංකේය මිනිස්සු කියලා අපි පපුවට තද කරගත්තා නම් එහෙම ඔවුන්ට ඕ දේවල් ඒ කියන්නේ අරගල කරන්න දෙයක් නැහැ. ඔවුන් දන්නවා අපි අපිට මාර එකතු වීමක් තියෙන්නේ මේ ශ්‍රී ලාංකීය මිනිස්සු කියලා රජයත් හරි ආදරේ අපිට කියන තැන එතෙන්ට ඇදගෙන ගියා නම් එහෙම අද මේ ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. මේ ප්‍රශ්න වලට මේ මුල් උනේ ප්‍රශ්න හැමදේම උනේ දේශපාලන අධිකාරිය උන්ගේ බලය රැකගන්න කරපු යටි කූට්ටු වැඩවල ප්‍රතිඵල තමයි. ඒක නිසා දැම්මත් අපිට කමන්නේ නැහැ. මොකාද කරන්නේ කිඳ මන්ද වැඩක් නැහැ. දැන් ලංකාවට දැන් හොඳටම කෙලවිලානේ. දැන් නිකන් රෙද්දේ රෙවිලා තුන්නක් දුවි වෙලා ආයි ගන්නම දෙයක් නැහැනේ. දැම්මත් ගිහිලි වෙලා අර මිනිස්සුන්ට හස්සේ ඒ කියන්නේ ආදරේ හස්සේ දික් කරහල්ලා දික් කරලි වෙලා උන්ට හරි විදියට ඒ කියන්නේ උන් ශ්‍රී ලාංකීය සම්භවයක් තියෙන ශ්‍රී ලාංකීය මිනිස්සු කියලා වෙලා උන්ට ආදරේ හස්සේ දික් කරලි වෙලා ඔවුනුත් මේ රටේ දළ ජාතික නිෂ්පාදනයට හවුල් කරගෙන ඔවුන්ට එක ගමනක් යන්න පුළුවන් නම් අපිට ඇත්තටම කමන්නේ. දැන් මේ රටට කෙලවිලා තියෙන වෙලාවේ හරි ගිහිලි වෙලා උන්ට කතා කරන එක. එතකොට දැන් මම දැක්ක ඒ කියන්නේ සුමන්දිරණුයි ඒ වගේම අලි සබ්රි මේ මේ ප්‍රස්තුතය ගැන කතා කරන්න දාලා තිබුණා. එතකොට මේ ප්‍රස්තුතය කෙලවෙනකම්ම ඉඳලිවල කතා කරන්න ගියපෙකත් එක්තරාතකින් මේක දෛවූපගත සිද්ධියක් කියලා හිතන්න පුළුවන්. මොකද මුංගේ තිබුණා හරි ඒ කියන්නේ අපි එකෙකුටවත් කතා කරන්නේ අපි ලෝකෙට ගිහිල්ලා හිඟා කෑවට කමන්නේ නැහැ උඹලට හිඟා කන්නේ නැහැ හරි මේක. දැන් රෙද්දරෙවිල තියෙනකොට හරි එතකොට ශ්‍රී ලාංකිකයන් ගාවට යන්න ගිහිල්ලා තියෙන. ඒක නිසා ඒ ශ්‍රී ලාංකිකයෝ ඉතින් ඇත්තටම මේ මුං හොරු කියලා දන්න නිසා දේවිද දන්නේ නැහැ. නමුත් වෙන හරි ආණ්ඩුවක් ආපු දවසට උනුත්
ශ්‍රී ලාංකිකයන් වශයෙන් උනුත් ඉන්නවා හැම ශ්‍රී ලාංකිකයෙක්ම ඉන්නෝ කියන තැන මට හොඳට විශ්වාසයි. ඒක නිසා මම අද ගත්ත ප්‍රවේශය ඔබලට තේරෙන්නේ නැති මොන් හැමදාම කරේ අපේ ජාතිය අපේ ආගම අපේ කුලය අපේ හැම දෙම එක එක අනු කොටස් වලට බෙදුව මුන්ගේ බලය සඳහා. ඒක නිසා අපි ශ්‍රී ලාංකිකයන් වශයෙන් හරි විදිහට එක්කව වෙන්න නම් මුන් ඕ රාජපක්ෂ හොරු ඕ රනිල් වික්‍රමසිංහ ඕ කියන මේ 74ක් කරපු එවුන් ඇත්තටම එලවන්න ඕනේ. හරිද? අන්න මේ 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 කෑල්ල හරිම වැදගත්. මෙන්න මේක මතක තියාගන්න. එතකොට අපි එලවනකොට මෙතනින් එහාට මේ දේශපාලන භූමිය තුල යම්කිසි හොඳ නමක් තියාගෙන හිටියම හැම පක්ෂයකම ඉන්නෝ මිනිස්සු. හරිද? ඒක JVP වෙන්න පුළුවන්, ඒක ශ්‍රී ලංකා වෙන්න පුළුවන්, ඒක UMP වෙන්න පුළුවන්, ඒක සජබේ වෙන්න පුළුවන්, ඒක මුස්ලිම් කොංග්‍රසය වෙන්න පුළුවන්, ඒක යන් දෙමළ ජාතික සන්ධානය වෙන්න පුළුවන්. මේ හොඳ ශ්‍රී ලාංකිකයෝ ඔක්කොම එක තැනකට ගෙනැල්ලා එක ඒ කියන්නේ ශ්‍රී ලාංකිකයන් වශයෙන් හැදිච්ච මේ ශ්‍රී ලාංකිකයන් වශයෙන් එක හා සමානව දායකත්වය දක්වලා හදන්න පුළුවන් රටක් විතරයි මේ දැන් ඉතුරු වෙලා තියෙන්නේ. එතනින් එහාට ඔබ හිතනවා නම් ඔබ UMP මට විතරයි හදන්න පුළුවන් කියලා, මම හිතනවා නම් ඔබ ජෙප්පා ඔබට විතරයි හදන්න පුළුවන් කියලා බෑ. ඒක කොහොමවත්ම කරන්න බෑ. ඒක නිසා මේ ශ්‍රී ලාංකීය සියලුම දේ එක තැනකට ගෙනැල්ලා එක ජාතියක් වශයෙන් ශ්‍රී ලාංකිකයන් එක ජාතියක් වශයෙන් ගෑල්ලා සියලුම දායකත්වය සියලුම දෙනාගේම දායකත්වය හරි විදියට අරගෙන හදන්න පුළුවන් රටක් ඉස්සරහා අපිට ඉතුරු කරලා තියෙනවා. ඒ රටට සියලුම හොඳ ප්‍රගතිශීලී මිනිස්සු ටික අපි අන්නේ තුන්වෙනි බලවේගයට ගේමු. ගෑල්ලිවල ඒ මිනිස්සුන්ගෙන් සැදුම්ලත් ශ්‍රී ලාංකීය හොඳ මොඩලයක් ඇතුව හරි නායකත්වයක්. ඒ කියන්නේ දේශපාලන ඉහළ නායකත්වය තමයි ඔතන ගොඩාරයක් වැදගත් වෙන්නේ. ඉහළ නායකත්වය හරි විදියට නායකත්වය දෙනවා නම් හොර කම වංචාව දූෂණයෙන් තොර දේශපාලන නායකත්වය හරි විදියට දුන්නොත් එහෙම පහළ ස්තරයේ ලස්සනට හදාගන්න පුළුවන්. එතකොට අර කරටියටම හෙන ගහලා තියෙද්දි පහළ ගැන කතා කරන්න දෙයක් නැහැනේ. ඕක වෙලා තියෙන්නේ කරටියටම හෙන ගහලා තියෙද්දි ආයි මේ රාජපක්ෂ හොරුත් එක්ක කවුද නිකන් ඇවිල්ලිවල දැන් ඉන්න මුදල් ඇමති කියන මුදල් හරියට කළමනාකරණය කරන්න වංචාව දූෂණය අඩු කරන්න මුදල් පරිහරණයේදී තැලකිලිමත් වෙන්න කියලා වල නිකන් චක්‍රලේඛනයක් එව්වොත් එහෙම නිකන් ඉන්න අමාත්‍යංශ ලේකම් කෙනෙක් නිකන් අර චක්‍රලේඛන දැක්ක ගමන් නිකන් පුකෙන් හිනා වෙන්නේ. ඒ තරමට ලැජ්ජයිනේ. ඉතින් මුන්ට ඇත්තටම මිනිස්සුන්ගේ ඉස්සරහට ඇවිල්ලිවල හරි විදියට කරන්න හරි විදියට පිළිපදින්න ඔවගේ නිකන් අර ලස්සන වචන එනකොට ඒ රාජපක්ෂ හොරු රනිල් වික්‍රමසිංහලා ඊට පස්සේ සජිත් ප්‍රේමදාසලා ඇත්තටම ඉස්සරහ ඇවිල්ලා කතා කරනකොට නිකන් ඒකේ හෙන අපුලක් තියෙනවානේ. ඒ අපුල වලක් අයින් කරන්න බෑනේ. දැක්ක ගමන අම්මට උඩු රනිල් වික්‍රමසිංහ කියනකොටම මහ බැංකුව කියලා වල මතක් වෙනවා. එතෙන්දි ඉවරයි තින් රනිල් වික්‍රමසිංහගේ මුළු ඒ කියන්නේ අර ටයි එක කෝට් එක කලිසමත් එක්කම ගැලවිලා වැටෙන උදටන් ගාලා. ඊට පස්සේ බැසිල් රාජවක්ස ඇවිල්ලා කියනකොටම සාටක ඔක්කොම රෙදි ගැලවිලා 10% 20% කියලා වල එතනින් වැටෙනවා. එතනින් ඊට පස්සේ ඇවිල්ලා මහින්ද රාජපක්ෂ කියලා වල මහින්ද රාජපක්ෂ මෙන්න මේ විදිහට චක්‍රලේඛනයක් වෙලා තියෙනවා කියපු ගමන් දැක්ක ගමනම එහෙම මතක් වෙන්නේ සුනාමි සහන මණ්ඩලයේ කියපු ගමන් ඔන්න ඉතින් රෙදි ගැලවිලා නැති වෙලා සුන්න දුහි වෙලා තමයි යන්නේ. ඊට පස්සේ අර විදිහට චක්‍රලේඛනයක් ඇවිල්ලා ඉතින් ගෝඨාභය රාජපක්ෂගේ කියලා දැක්කට පස්සේ ඉතින් ඊට පස්සේ ඉතින් ටග්ගාල මතක් වෙන්නේ මිග්යානා. ඊට පස්සේ අම්මයි තාත්තයි සොහොන කියලා කියනකොට මින් ඉතින් අර සීදන් ගියා වගේ සීදන් යන්නේ අරට නිකන් මේ බඩේ ලියනවා කියලා වෙලා ගන්න සීදන් අමාරුවට යනවා කියලා කියන සීදන් ගියා වගේ ඉතින් එතනින් එහාට ආයි අහන්න දෙයක් නැහැ. ඒ නිසා මුන්ට හදන්න බැරි රටක් ඉතුරු කරලා තියනවා දැන්. ඒ රටට අපිට ශ්‍රී ලාංකිකයන් වශයෙන් ශ්‍රී ලාංකීය මොඩලයක් ඇතුව හරි ශ්‍රී ලාංකිකයන් රට ආදරය කරන හැම මේ රටේ ඉන්න සියලුම පක්ෂවල ඉන්න ශ්‍රී ලාංකිකයන්ට අපි ආරාධනා කරනවා. එතෙන්දී ඒ පක්ෂ ભેද අතාරින්න දැක්. දැන් ඇවිල්ලා තියෙන්නේ අපි ශ්‍රී ලාංකිකයන් වශයෙන් එකවන්න එක විදිහට මහන්සි වෙලා පොර බඳලා හදන්න ඕන රටක් දැන් තියෙන්නේ. ඒ කියන්නේ මුන් ඔක්කොම සාහරයත් එක්කම උරා බීලිවල දේ තියෙන. එතනින් එහාට මොනවද නැන්නේ? මේ පොළව සරු නෑ. ඒ කියන්නේ පොළවේ තියෙන ඩොලර් ටික ඔක්කොම ඩොලර් යූරෝ ටික ඔක්කොම රත්තරන් ටික ඔක්කොම ඇදලා තියෙන්නේ. එතකොට සරු නැති පොලවක් තමයි මුන් දෙන්නේ. කියන්නේ අර රෙද්ද රෙවිච්ච සුන්නත් දුහි වෙච්ච කඩා වැටිච්ච පොලවක් තමයි දෙන්නේ. එතකොට ඒ පොලවට ඇවිල්ලිවල අපේ ශ්‍රී ලාංකීය සියලුම දෙනාගේ
ඥානය මෙතෙන්ට දාලි වල ඒ ඥානය මත හැදෙන හොඳ පොළොව ස්තරයක් හරිගස්ස ගන්න එක තමයි අපේ වගකීමන්නේ වගකීමට තමයි මේ අපේ කට කැඩෙන ගමේ කෑ ගන්න. ඒක නිසා අපි ශ්‍රී ලාංකිකයන්ගෙන් යුතු හොඳ ශ්‍රී ලංකාවක් හදන්න හොඳ පාලන මණ්ඩලයක් හදන්න ඉහළ ඉඳලම පහළට වෙනකම්ම වැදගත් විදියට තමන්ගේ රාජකාරිය කරන තමන් වංචාව දූෂණය නාස්තිය නැති හරි පාලනයක් ඇති කරගන්න ඉහළ ඉඳලා පහළට අපි වගකීම අපි ගන්න ඕනේ. ඒක නිසා අපි ගන්නකොට එකිනෙකාට ඒ අඩු වැඩි නැතුව ඒක බෙදිලා යන ඒ බෙදිලා යන වගකීම හරියට දරන්න පුළුවන් පිරිසක් අපි තුන්වෙනි බලවේගයක් හදමු. ඒක නිසා මම සීලුම් දෙනාට ආරාධනා කරනවා මේ වෙලාවේ ජාතික ජන බලවේගයත් එක්ක එකහු වෙන්න මේ ලංකාවේ ඉන්න සියලුම ප්‍රගතිශීලී මිනිස්සු හොඳ මිනිස්සු මෙන්න මෙතෙන්ට ගොනු වෙලා අපි හොඳ පරිසරයකින් යුතු ශ්‍රී ලංකාවක් හදන්න හරි විදිහට එක්කව වෙමු කියන ඉල්ලීම කරමින් අදට ඇපල් කඩේ නුවණ සමුගන්නවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. අයිබෝවන්.